මතය පොතේ පස්සුනි පරිච්චේදේ දා හත්වන පදේ සිට මෙන මෙහෙම ජේසුස් වහන්සේ විස්තර කරනවා. වියවස්ථාව හෝ අනාගතවා්‍යෙ හෝ අවලංගු කරන පිණෙස මම ආවෙමි නොසිතල්ලා. සම්පූර්ණ කරන්නටමිස අවලංගු කරන්නට නාවෙමි. සැබවක් නොමලාට කියමි. අහසත්. පහව යනතෙක් සියල්ල සිදුවන තුරු වේවස්ථාවෙන් එක අකුලක්වත් බිඳුවක්වත් කිසිසේත් පහව නොයන්නේය එබැවින් මේ ආකඥාවලින් ඉතා සුළු එකක්වත් කඩ කරන්න වූ කඩකරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු යැයි කියනු ලබන්නේය නමුත් ඒවා පවත්වන්නා වූ උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයෙහි උතුම්යයි කියනු ලබන්නේය. මක්නිසාද න බලාගේ ධර්මිෂ්ටකම ලියන්නන්ගේද පරිසිවරුන්ගේද ධර්මිෂ්ඨකමට වැඩි නොවී නම්. නොබලා කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්න හුැයි නොබලාට කියමේ. ජේසුස් වහන්සේ මෙහිදී විස්සර කරනවා. පරණ ගියවසුමේ තියෙන වියවස්ථාවන් ඒ අනාගත වාක්‍ය එක් කිසිදු නීතියක් අවලංගු කරන පිණිස මම ආවා කියල හිතන්න එපා. ඒවත් සම්පූර්ණ කරන්නට මම ආවා. මම නොවලට කියනෝ මේ අහස පොළව පහවෙලා යනතෙක් මේ සියල්ල සිදුවෙලා නිමවන තුරු. කිසිසේත්ම ඒ ව්‍යවස්ථාවලින් එක අකුරක්වත් පහවෙලා යන්නේෙ නැහැකල ජේසු වහන්ස කියනවා. ඒ නිසා. මේ මේ ව්‍යස්ාව ඉතා වටින නිසා. පොළොව පහවෙලා යනතුරු. මේ ව්‍යවස්ථාවලින් කිසිවක් නොවෙනස් වන නිසා. මේවා ඉගනගන්න අය. මේ ව්‍යවස්ථාවන් උගන්වන අය ස්වර්ගේයේ ඉතා උසස් කියලා ජෙසුස් වහන්සේ කියනවා. හැබැයි මේ ව්‍යවස්ථාවන් වැඩක් නැහැ කියලා. මේ ව්‍යවස්ථාවන් පසෙකට දමනවනයි යම් කෙනෙක්. ඒවා ඉගෙනගන්න ඇැතුව. ඒවා පරණ දේවල් කියලා. ත පසු කරලා ඒවා වැඩක්න හැකිලා කියනවනම් ඔවුන් ස්වර්ගය පහත් කියලා මෙහි විස්තර වෙනවා. ජේසු වහන්සේ කියනවා මේ ව්‍යවස්ථා ඉතා වැදගත් මමවත් ඒවා ප්‍රතික්ෂේප කළේ නෑ මගේ මුළු ජීවිතය තුළදී මං ඒවා පැවැත්තුව ඒවගේ මම සම්පූර්ණ කලා තව දුරටත් ඒ ව්‍යවස්ථාවන් මම සම්පූර්ණ කරන බව තමයි ජේසුස් වහන්සේ මෙහි විස්තර කරලා තියෙන්නේ. ජේසුස් වහන්සේ මෙසේ කියන්නට හේතුඋනේ කුමන හේතුවක් ද දෙවියන් වහන්සේ පටන් ගැන්ම ඉඳලම්ම මනුෂ්‍යන් ජීවත්වී යුතු විදිහ පොළොව පවත්වාගෙන යුතු විදිහ පොළ විදි ආශිර්වාද ලබන්නට නම් දෙවියන් වහන්ස එක සම්බන්ධතාව රැකගන්නට නම් ඔු මොනවද කරන්න ඕන කියනෙක දෙවියන් වහස දන්නවා ඒට අදාල නීති අනපනත් ක්‍රම සහ විදි දෙවියන් වහන්සේ මේ ව්‍යවස්ථාවන්ල ලබා දුන්නා. ඒ එකක්වත් වැරදි නැහැ. දෙවියන් වහන්සේ එදා ඊ ස්ශ්‍රායිල්ලරුන්ට දුන්න ව්‍යවස්ථාවන් එකවත් අඩුපාඩු මුකුත් නෑ. ඒවා හොඳයි. ඒවා යහපත් ඒවා මනුෂ්‍යයන්ව වර්ධනය කිරීම සඳහා. මනුෂ්‍යයන්ගේ වැරදි හැදීම සඳහා. දෙවියන් වහන්සෙත් එක්ක සම්බන්ධ කර ගැනීම සඳහා. ඒ ව්‍යවස්ථාවන් ලබා දුන්න එදා. එදා දුන්න නීති අනපනත් අද බැලුවොත් අදත් ඒවා ශුද්ධයි. ඒවායේ වෙනසක් සිදුවේ යුතුද. ඒවා බැරදිද ඒවයි මොනොහරි අඩුපාඩුවක් තියෙනවද ඒ කාලෙ දෙවියන් වහන්සේට මොනහරි අතපසුුවීමකින් වැරදිීමින් ඒ ව්‍යවස්ථා දුන්න අද ජේසුස් සහන්සකිෙනවා එහෙම නෙමෙයි ඒවා ඔක්කොම හොඳයි දෙවියන් වහන්ස ඒවන් නුඹලාගේ යහපතට දීලා තියෙන්නේ ඒවක් කලොත් ඒවාඒ යහපත් ප්‍රතිඵලත් ඔබට ලැබෙනවා එනිසා ජේසුස් වහන්ස කියෙනවා ඒ එකක්වත් වැඩක්න හැකිල කියන්න එපා ඒකක්වත් අතපස්සු කරන්න එපා ඒවා ඒ පරණ ව්‍යවස්ථාවන් අවලංගු කල්ලා ඒවා අහෝසිකල්ලේ ඩක් නැහැ කියල දාන්න මම ආව කියල හිතන්න එපා ඔබ යුදෙව් වුනත් ඊස්්‍රයිලෙවුනත් ඔබ අන්නේ ජාතික රට කෙනෙක් වුනත් ජේසු වහන්සේ අපි හැමෝටම මේ කියන්නේ උන්වහන්සේ ොකක්ද කියන්නේ මේ පැරණි ගියවසුමේ තියන නීති ව්‍යවස්ථාවන් මේවා ප්‍රතික්ෂේප කරලා මෙ වැඩක් නැහැ කියල කියලා යන්න නෙමෙ ම ආේ මං ඇවිලතිනෙ මොකටද මේ අවතවත් සම්පූර්ණත්වයට ගන්න. මේවා මනුෂ්‍යයන්ගේ ශක්තියෙන් ඔවුන්ට දැක් කරගන්න අමාරු බව පේනවා. ලෝකයේ හැමතැනම දෙවියන් වහන්සගේ ජාතිය විසිරිලා තිබෙනවා. විවිධ සංස්කෘති විවිධ පාපයන් තිබෙන මනුෂ්‍යයන් අතරේ දෙවියන් වහන්සේගේ සෙනගත් දැන් මිශ්‍ර වෙලායන්නවා. මේ ඔක්කොම හේතු නිසා මේවා ඔබගේ ශක්තියෙන් සම්පූර්ණම කරගන්න ඔබට දුෂ්කර බව ජේසුස් වහන්සේ දැක්කා ජේසු වහන්සේ නිසා කිව්වා මේක ඔබට මේ විදිහට කරගන්න අමාරුයි. මේවා ප්‍රතික්ෂේප කළදාන්න නෙමේ මමාවේ මේවා ඔබට කරගන්න බැරිවුනාා කියලා මේ ව්‍යවස්ථාවන් නරක හෝ වැරදි හෝ මේවායි අඩුපාඩු තියෙනවා නෙමේ දෙවියන් වහන්සේ දුන්න වචනය එදා දෙවන් වහන්සේ තමන්ගි ඇගිල්ලෙන් ගල්වල ලියලා මෝසස්ක අතට දුන්න එම ලියවිලි ඒවා වල අඩුපාඩුවක් හෝ කිසිම වැරදක් තිවන්න විදිහක් න එක දවියන් වහන්ස දුන්නේ. දෙවියන් වහන්සේ ඉදත් සියල්ල දන්න අදත් සියල්ල දන්න. උන්වහන්ස දන්න එදා ඒ කොහොමද දෙන්න ඕන. ඒ නිසා උන්වහන්සේ ඒ ලියවිලිවල කිසි වරදක් කලා නැහැ. ඒ ලියවිලි හොඳයි. ඒ මනුෂ්‍යන්ට යහපත්. ඒක දැන්ිට දීල තියන ජේසුස් වහන්ස කියෙන ඒ අත්තහල්ල දාලා ගමක් යන්න හදන්න එපා. ඒත් ඉගෙන ගන්න අන්න ඒක නිසා තමයි ජේසුස් වහන්සේ මෙතන කියන්නේ. මේ ව්‍යවස්ථාවන් උගන්වන අය ඒවගේම මේ ව්‍යවස්ථාවන් ඉගනගන්න අය ස්වර්ගේ ඉතා උසස්. ස්වර්ගේ දේවදූතයන් ස්වර්ගවාසීන් මේ ව්‍යවස්ථාවන් උගන්වන අය සහ ඉගනගන්න අය උසස් විදිහට සලකනෝ දෙවියන් වහන්සේ දුන්න වචනයට කීකරුවන්නන් විදිහට ඔවුන් එබඳු අයව සලකනවා මේ නිසා අපි මේ ව්‍යවස්ථාවන් ඉගෙන ගමු එක සැරේම මේ වැඩක් නෑ අපි දැන් නවගියසුම එක නිසා මේ පරණ කතා අපිට ඕන් නැහැ කියලා දැන් ඕවා නැතිවනාට අපිට ගැලවීම තියෙනවා කියලා එක සැරේම දෙවියන් වහන්සේ ඒ දුන්න ලියවිලි නැති කල්ලා අත පසු කල්ලා අමත කල දාන්නේ නැතුව අපි මේවත් ටිකෙන්ටික ඉගෙන ගමු ඒවා අපි පහුගිය කාලි උගන්නල තිබෙනවා දැන් ජේසුස් වහන් කි තැන කිවේන මේ ව්‍යවස්ථාව හරියටම පිපැද්ොත් විතරයි ස්ර්ගයට යන්න පුළුවන්කම ලැබෙන්න්නේ කළ ජේසුස් වහන්ස කිවෙන හැ. හැබැයි මේවයි ඉගෙනගන්න අය. මේවා උගන්වනාය ස්වර්ගෙදී ඉතා උසස් කියල කිව්වා. ඒගේම ජේසුස් වහන්ස කිව්ේ නෑ නොඹබලා මේ ව්‍යවස්ථාවලින් එකක්වත් කඩකරෝතින් නොඹලට මගින් කිසිම සමාවක් ලැබෙන් හැකල ජේසුස් වහන්ස හෙම කතාවක්කිවනෑ හැබැ උන්වහන්ස කිව් මඟාවේ මෙවා නැති කලදානනෙමේ මෙවා සම්පූර්ණ කරන්න. ඒ නිසා කවරුහරි කෙනෙක් මේ ව්‍යවස්ථාව වැඩක් නැහැ කියලා. බේවා උගන්නවන් නැතුව මේවා පැත්තකට දාලා තියෙනව නම් යාලා ස්වර්ගයේදී පහත් කියල කිව්වා. ජේසුස් වහන්සේ මනුෂ්‍යයන්ට ගැලවෙන මාර්ගය හදළ දුන්න උන්වහන්සගේ කරුණාව තුළින්. හරියට එදා මෙසර හිටපු ඉස්ශ්‍රල් ජාතිතයට එලියට එන්න දෙවියන් වහන්සේ කරුණාව දැක්වවාගේ. ඒ මිනිසුන්ගේ හොඳකමක් නිසා නෙමේ දෙවියන් වහන්සගේ කරුණාව නිසා ඔවුන් මෙසරෙන් එලියට ආාව. අන්න ඒවගේ දැන් අපේ හොඳකමක් නිසාවත් අපි ව්‍යවස්ථා පවත්තපු නිසාවත් නෙමෙයි ජේසුස් වහන්සගේ කරුණාව දෙවියන් වහන්සේගේ ඉවසීම දරාගැනීම කරුණාව නිසා අපි දැන් ගැලවිලාඉන්නවා. හැබැයි ඒක්කම ජේසුස් වහන්සේ අපිට මෙන්න මේ දේත් මතක් කරනවා. මේක මතක් කලා ජේසුස් වහන්සේ. නුබලා සමහර විට මේ ගැලවීම ලැබුවම මේ ලියවිලි අමතක කරයි. පරණ ව්‍යවස්ථා අමතක කරයි. එහෙම කරන්න එපා. ඒවා අහෝසිකරණ පිණිස ඒවා අවලංගු කරන්න නෙමෙමං ඇවිල්ලින්නේවා සම්පූර්ණ කරන්න. ඒවා පවත්වනා අය හොඳයි. ඒවා ඉගෙනගන්න අය උගන්නන අය ඉතා හොඳයි. එයා එයාලා ස්වර්ගිදි උසස් කියලකිව්වා. එම නිසා ඔබ මොන සභාවකුුණත්. ජේසුස් වහන්සේ මේ කියපු කීමට ඇහුම් කන් දෙන්න. ඔබ විවිධ මත දරාගෙන නඇති. ඔබේ මතය විවිධ ආකාරවලට හැඩගැහි ඇති. ඔබට අදහසක් ඇති මේ ගැන. හැබැයි ජේසුස් වහන්ස කියන දේට අපි සවන් දෙමු. උන්වහන්ස කිව්වා මේවා ඉගෙනගන්න අය ස්වර්ගිදි උසස් ඒනම් අපි මොකදද කරන්න ඕන. අපි ඉගෙන ගමු. උන්වහන්ස කියනවන අපි කරමු අපි ටිකෙන්ටික ඉගෙන ගමු පහුගිය කාලේ මේ වියවස්ථාවන් අපි ඉගැන්වා. ඔබට පුළුවන් මේ චැනල්ල එකේ අතීතයට ගිහිල්ල බලන්න ඒ උගන්නපු වියවස්ථාවන ෙහි සඳහන් වෙනවා. ප්‍රධාන පනත් ඇතුළුව අනෙකුත් දෙතිය කතාව සහ. අනෙකුත් ිය විලිවල තිබෙන නීති රීති අපි ටිකෙන් ටික ඉගැන්වවා පහුගිය කාලේ ඉදිරිියයටත් අපි උගන්නනවා. ඉතින් අපි සැරේම අපේ සභාව මතය මේකයි අපිට කියල තියෙන්න්නේ මෙහෙමයි අප අපේ අදහස්ස වෙන්න මෙහෙමයි කියලා මේ වැඩක් නැහැකල් පැත්ක නැතුව අපි ජේසුස් වහන්සේ කියනද ඇහුම් කන්දෙමු උන්වහන්සේමකක්ද කියන්නේ මේ අවලංගු කරන්නාව නෑ මේවා ඉගනගන්න අය ස්වර්ගිදි උසස් එක නිසා ඒවගේ ම උන්වහන්සේ. පොඩි තරවටෝකුත් මෙතන කරනවා. කවුරු හරි මේවා වැඩක් නෑ කියෙල පැත්තක දැම්මොත්. එයා ස්වර්ගෙදී පහත්. එයා ස්වර්ගයේ ඉතා උසස් කෙනෙක් විදර හෙම සලකන්නෙ නැහැ. ඇත්තරම මෙයාට ස්වර්ගෙයට එන්නත් බැරිවෙනවා කියම හි කියනවා. මේවා අතහැරලදාලා නොඹලගේ ධර්මිෂ්ටකම සදිසිවරුන්ගේ පරිසිවරුන්ගේ ලියන්නන්ගේ ධර්මිෂ්ටකමට වඩා වැඩි නොවී නොවී නම්. ස්වර්ගයට ඇතුළු වෙන්නත් බැහැකෙල උන්වහන්සේ කියනවා. ස්ර්ගයට එන්නත් බැරිලු මේ දේවල් ගැනපී කල්පනා කළේ නැත්තං. ඒ ඒ ධර්මිෂ්ටකම තුළට එන්න ැරිවනොත්. පිට ර්ගට එන්නත් බෑකල මේ ජේසුස් වහන්සේ කියන්නේ. එනිසා අපි සවන් දෙමු උන්වහන්සිට අපේ සභාව මතය මොකක් වුණත්. අපි උගන්නල තියෙන අදහස්ස කුමක් වුවත්. ජේසස් වහන්ස කියන දේට ඇහු කන්දෙන් ඔබ මේ කොටස කියවන්න. මතෙව පහේ දාහතඉදලා කියවලා ඔබම තීරණය කරන්න ඔබ ජේසුස් වහස කියන දට ඇහුන් කන්දීලා. පැණ ව්‍යවස්ථාත් පොඩ්ඩක් අධ්‍යනය කළ ය මොනවද ඇයි දුන්නේ ඒවගෙන අධ්‍යනයක නිරත වෙමු ඒක තමයි ජේසුස් වහන්ස අපෙන් බලාපොරොත් වෙන යටහත්කම නෑ එක වැඩක් නැහැකිේ ල අපි එක සැරේටම උන්වහන්සේවත් ප්‍රතික්ෂේප කළධන්න ගියොත් අපි ගැලවෙන්නේ නෑ ඒනිසා ජේසුස් වහන්සට සවන් දෙමු උන්වහන්සේ වැඩක් ඇතුව යම් අරමුණක් ඇතුව තමයි මේ කතාව කියන්නේ ඒ නිසා අපි උන්වහන්සට සවන්දී එම ව්‍යවස්ථාවන් අධ්‍යනය කරමු අධ්‍යනයක් කළ ඒ ව්‍යවස්ථා පිළිබඳව අපි පහුගේ කාලි දාපු දේශනාවන් ඔබට අහන්න බලන්න පුළුවන් ඒම නැත්තන් අපිට කතා කල්ලා නොතේරන තැක් තේරනක් සාකච්ඡා කරන්න පුළුවන් ඒවගේ ඔබට අපි පවත්වනෙකුත් දෙවමහියන් එෙක් බදාට අපි පවත්වන සුවමිහත් එක් එකතු වෙන්න පුළුවන් මේ වීඩියෝ එක බලදී. ඉට යටින් තියෙන ඩිස්ක්‍රප්ෂන් බොක් එකේ දාලා තියෙන වසප ක්ඩායම්මල ලින්ක්වලින් ඒ වසැප් කණඩයම් සමඟ ඔබට කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් ඒ තුළින් වැඩි විස්තර දැනගන්න පුළන් අපිත් එ එක කතා කරන්න පුළුවන්. මේවෙලාවේ අපි ඔබගෙන් සමුගන්නවා ඔබ සියලු දෙනාටම ජේසුප හිටයි.